මෙතන විලාමක් නැහනේ හරියට ඉස්පිරිතාලේ අර ක්ලිනික් එකක් වෙලා වගේ හැම කෙනෙක්ම එන්නේ මෙතෙන්ටනේ ඒ අදාළ නිලධාරියා ළඟට යන්නේ ඔක්කොම එන්නේ මෙතෙන්ට ඒ කියන්නේ සර් මේ මිනිස්සුන්ට ඉතින් අර හැමෝටම වඩා සර්ව තමයි විශ්වාසය ඔව් ඔව් ඒක ඇත්ත මිනිස්සුන්ට මාකටේ ලොකු විශ්වාසයක් තියෙනවා මම ඉතින් ඒකට සලකන්න එපාය දැක්කද ඉතින් සෙනග කොහොමද සර් ඒකනම් සර් බොහොම සාර්ථක මහජන උද්ඝෝෂණ රැලියක්. අපි සර් අපිට පුළුවන් උපරිමෙන් අපේ පැත්තේ ප්‍රචාරය ලබා දුන්නා. ඇත්තටම ඔබතුමාට මම එන්න කියලා කිව්වේ ඒ ගැන ස්තුති කරන්න. මොකද පත්තර වලින් ටීවී වලින් රේඩියෝ වලින් අපිට ඒ ගැන ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ හැම ප්‍රචාරයකටම වගකීම සම්බන්ධීකරණය කළේ ඔබතුමා. ඒක ලොකු උදව්වක්. ඇත්තම සර් ඉතින් කවුරු හරි යහපත් වැඩක් කරනවා නම් අපි ඉන්නේ ඒ යහපත් වැඩේ කරන කෙනාගේ පැත්තේ තමයි. සර් මම මේ දැන් ආවේ ඒ විදිහේ යහපත් වැඩකට සර්ට ආරාධනා කරන්න. මොකද්ද? සර් අපේ ටීවී channel එකේ ඉරිදට ප්‍රෝග්‍රෑම් එකක් කරනවා සමාජ කාලීන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. ප්‍රෝග්‍රෑම් එක නම සාර ප්‍රදීප. හරි මට මතකයි. ඔය ආර මහාචාර්ය ජයසූරිය විමල බුද්ධි ආමතුරු එම නිතර සහභාගී වෙන වැඩසටහන නේද මං අහලා තියෙනවා හරියට හරි සර් ඒ වැඩසටහන තමයි සර් මේ අපි මේ සතියේ සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙන්නේ අනාගත පරපුර වනසන ව්‍යසන හඳුනාගන්න කියන මාතෘකාව යටතේ ඉතින් අපි කැමති මේ සතියේ සර් අපේ වැඩසටහන සහභාගී වෙනවා නම් සර්ට කතා කරන්න තියෙන්නේ මද්රව්‍ය උදුර ගැන මම ඒ මොකද සර් එදා සර් කරපු කතාව නම් අති විශිෂ්ටයි සර්. ඒ කතාව අහලා තමයි අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකෙන් ඩිසයිඩ් කරේ සර් මේ වැඩසටහන තෝරගන්න මේ සතිය. ඉතින් සර්ට අවිල්ල කතා කරන්න තියෙන්නේ මද්රව්‍ය උදුර ගැන. ඔබට බොහෝම පිං. මොකද මගේ අදහස් මුළු මහත් රටටම කියන්න අවස්ථාවක් මේක. ඉතින් මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට බොහොම පිං. මම කොහොමද සර් මේ අපේ ප්‍රොඩක්ෂන් එකෙන් සර්ට කතා කරයි. ඉරිදර අට වෙනකොට සර් එතන හිටියනම් ඇති. හරි හරි මම ලෑස්ති මම එන්නම්. මම මේ අහන්න කියලා හිටියේ තව කරුණක්. මිස්ටර් මාලින්දගේ නංගි කෙනෙක් ගැන එදා කිව්ව නේද? මේ සර් යා මේ දවස්වල එක්සෑම් එකට ලෑස්ති වෙනවා. එයාගේ එක්සෑම් එක ඉවරනට පස්සේ අපි මොන හරි බලමු නේද සර්? ඔව් මොකද මේ කාලේ මේ දවස්වල අපි නගර සභාවට කිසිම කෙනෙක් බඳව ගන්නෙ නැහැ. ඒුණත් මිස්ටර් මාලින්ද කිව්වා මට බෑයි කියන්න බෑනේ ඒකයි මම කිව්වේ. හොඳයි. මම මයිකල්ව මතක් කරා විතරයි. එනවා මට ආයෙත් තියෙනවා. මේ තමයි මයිකල් පෙරේරා. ප්‍රසිද්ධ එළවලු වෙළඳ ව්‍යාපාරිකයෙක්. මගේ කල්යාණ මිත්‍රයා. මේ ඉන්නේ මාලින්ද අපුකොටුව පුවත්පත් කලාවේදියෙක් අපිට මේ කාලේ හුඟක් උදව් කරන්නේ මෙයා තමයි. එයාද මාලින්ද අපුකොටුව කියන්නේ? ඔව්. මම අඳුරගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. සේනම ගිල්ලෙන්න. හරි. ඉරිදර අපි මුණ ගැහෙමු. හරි සර්. ඉරිදර මොකද කරන්නේ? ඉරිදා මට මොකද විශේෂ වැඩක් නෑ. එහෙමනම් ලබන ඉරිදා හවසට මාත් එක්ක යන් කොළඹ. රූපවාහිනියේ ප්‍රචාරය වෙන සාර ප්‍රදීප කියන වැඩසටහනට මම සහභාගී වෙනවා. ඒ සාකච්ඡාවට. එන ඉරිදා මම කතා කරනවා. ඒ සාකච්ඡා මණ්ඩපේ. සූර්යපුරෙන් අපි පටන් ගත්ත මද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය. ඒ පිළිබඳ පණිවිඩය මුළු රටටම ගෙනියන්නේ මේ රූපවාහිනී වැඩසටහනේ. මද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඬුවම් දෙන්න කියලා අපි රජයට බල කරනවා මේ වැඩසටහන හරහා. ඒක හොඳයි නගරාධිපතිතුමා. ඔබතුමා රටම කතා කරන එක අපිට ආඩම්බරයක්. ජීවිතය ලෙස මිනිසුනේ
සුජාතා ඔහු දෙස පුදුමයෙන් බැලුවාය. ඔහුගේ දැහැස්වල යමක් දැවෙන්නාක් මෙන් විය. ඒ වන විටත් ඔහුගේ දැහැත් වෙවුලමින් තිබිණි. සුජාතාගේ දැහැත දනු අනුවකට අසු වූ වාසේය. ඔහුගේ දෙකම්බුල්වල මස්පිඩු නලියන්නට විය. මද වේලාවකින් ඔහුගේ ඉරියව් සංසුන් විය. හැගේ දැහැත ඔහුගේ ග්‍රහණයෙන් ලිහිල් විය. ඒ දැහැස්වල තැවරිය තිබුණේ සෝකී බවකි. ඊට පස්සේ මැඩම්? හදට ඇති. කතාව ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මාත් ආසාවෙන් ඉතියේ කතාව දැනගන්න. ඉතුරු ටිකත් ලියමුකෝ. කීටි කතා හිම ලියන්න බෑ ළමයෝ. මේ කතාවට ලස්සන අවසානයක් තියෙන්න ඕනේ. හදරයට මං ඒ ගැන හිතනවා. අපි හෙට උදේම පටන් ගමු. මැඩම්ගේ අදහස් හරිම ලස්සනයි. ඒ දවස්වල මං නව කතා කවි ලිව්වා. නිතරම පත්‍රවල පළ වුණා. මැඩම් මේ කාලේ මොනා ගැනද ගොඩාක් ලිව්වේ? ප්‍රේමය, සෙනෙහස, මානව දයාව වගේ දේවල්. සරල දේවල්, බොහොම සරල දේවල්. මම නම් කැමති රහස් පරීක්ෂක කතාවක්. මං කැමති නෑ ඒ වගේ ගහ මරා ගන්න දේවල් වලට. මං ආස නෑ. මං ආස නෑ ඒ වගේ භයානක දරුණු දේවල් වලට. දැන් බලන්න. ප්‍රේමේ වගේ මාතෘකාවක් කොයිතරම් සුන්දරද. ඒ වගේ නවකතා මං ගොඩාක් කියවලා තියෙනවා. හැබැයි බොළඳ ප්‍රේම කතා නෙමේ. ක්ලාසික්ස්. ක්ලාසික්ස්. මං ඒ කාලේ නවකතාවක් ලියන්න පටන් ගත්තා. කොහේද? මගේ මේ අසනීපේ හැම දෙයක්ම නැවැත්තුවා. ජීවිතය ලෙස මිනිසුනේ. අපි ආයෙත් ලියමු. මං ඉන්නවනේ. නවකතාවක් ලියමු. මගේ මේ කකුල් දෙක පර නැති වෙච්ච එක නම් මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් ලියන්න කියන්න බැරුව මගේ මේ දෙස් දුර්වල වීම නම් මට ලොකු පාඩුවක්. මේ ලෙඩේ කවදාවත් සනීප කරන්න බෑනේ. ජීවිත කාලෙම ඉතින් මේ රෝද පුටුවට වෙලා මං ඉන්නපায়ে. ඔහොම හිතන්න එපා මැඩම්. දැන් ලෝකෙ හොඟක් දියුණු වෙලා තියෙන්නේ. අනිතක හැම අසනීපයකටම දැන් බෙහෙත් තියෙනවා. මේ අසනීපෙට අනිවාර්යයෙන්ම බෙහෙත් ඇති. ලංකාවේ ඉන්න හොඳම ස්පෙෂලිස්ට්ලා ගාවට ගියා. සිංහල විදගම් කරා. ඉන්දියාවට ගියා, සිංගප්පූරුවට ගියා. ලෝකේ තියෙන හොඳම හොස්පිටල්ස් වලටත් ගියා. වැඩක් වුණාද? ડોක්ටර්ස්ලා කියන්නේ මේ ස්නායු ආය හදන්න බෑ කියලා. මේක කලාතුරකින් කෙනෙකුට හැදෙන ලෙඩක්. මැඩම්ට යන්න තිබුණේ යුරෝපී රටකට. සිංගප්පූරුව වගේද මැඩම් යුරෝපී රටක්? යුරෝපේ. ඔව්. මං ළඟදි පත්තරයක කියෙව්වා යුරෝපේ වෛද්‍ය විද්‍යාව හරි දියුණුයි කියලා. ඒ වෛද්‍ය පහසුකමුත් හරි දියුණුයිලුනේ. මැඩම්ලට නෑදෑයෝ ඉන්නව නේද? අපේ නෑ.
ඇයර සර්ගේ මල්ලි කෙනෙක්ද කොහෙද යුරෝපේ පදිංචි වෙලා ඉන්නවා කිව්ව නේද? කවුද කිව්වේ? ඇයි මැඩම් කිව්වේ? මම? ඔව් අර එදා කිව්වේ. ඉතින් ලේසියනේ අපි පොඩි ට්‍රයි එකක් දාලා බලමු. ඒගොල්ලන් ඉන්නේ එංගලන්තෙද මැඩම්? ඇයි? නෑ ලෝකේ හොඳම ඩොක්ටර්ස්ලා ඉන්නේ එංගලන්තේ. ඇමරිකාවේ ඉඳනුත් හොඳ කරන්න බැරි ලෙඩ්ඩු ඇවිල්ලා සනීප වෙලා යනවලු. ස්වර්ණමාලි මට හොඳටම තිබහයි. රාමස් ඇමරිකේ යන මට බොන්න දෙයක් ගේන්න කියලා. මේ කීටි කතාව අවසන් කරන්න මට ටිකක් කල්පනා කරන්න ඕනේ. මට මහන්සි. ඔයත් ගිහින් රෙස් කරන්න. කඩේටත් ගියා. කඩින් තමයි ගියේ මෙහෙ කියලා. මේ කුමාර රට්ටන් ස්ටේට් එකේ. හලෝ. පාඩියෝ. ඇතින් මේ දැන් කොහෙද වැඩ කරන්නේ? මේ අහා එයා යා මාත් එක්ක බිස්නස් කරන්නේ. මේ අද මේ අද මේ excuse me මම කැමටි ගෝඩර් කරලා එන්න. මොකද මේ හදිසි? ඊ නගරාධිපතිතුමා දුන්නනේ ටීවී එකේ දොඹින් යන්න. මගේ ඇඟ හීතලලා ගියා. ඒ කියපු කතා ඒ විදිහටම කරනවා නම් අපි හත් අට පාරක් කෙල්ලුම් ගස් යනවා. කොත බය වුණා? බය වෙන්නේ නැතුව කොහොමද? බය වෙන්න ඕනේ වැරද්දක් කරුවොත්. වැරද්දක් නොකර හිටියොත් බය වෙන්න ඕනේ නෑනේ. ඇයි ඉක්බාල් කියලා දුන්නේ නැද්ද? ඇඟේ වතුර ගා ගන්න තුනා නැටි. ඒක නම් එහෙම තමයි. ඒ උනාට ඉතින් අබ කාපු මිනිහාගෙන නහය දන්නේ. එන්දම සුකද මාව හදිස්සියේ ඒවේ. අද හවසට නැවක් එනවා. නැවක් එනවා සූර්යපුරේට. නැවක් එනවා කියලා කියන්නේ බිස්නස් භාෂාවෙන් පාර්සලයක් එනවා කියන එක. ඉතින් මර සල්ලිඩියක් ඕන. කීයක් විතර? 15ක් විතර. 15000. පාලුස්දාන් නෙමෙයි ලක්ෂ පහලව. ලක්ෂ පහලව මම ඔය ලක්ෂ පහලව දවස් තුනෙන් ලක්ෂ විස්ස කරලා දෙනවා. මන්දම් සුසු චෙක් එකක් දෙන්න. මේ බිස්නස් එකේදී චෙක් වැඩන්නේ ගෙඩි පිටින් කෑෂ් ඕන. මට බැංකුවට යන්න වෙනවා. හරි ඉතින් තුන්ට කලින් දෙන්න පුළුවන්. බලමු මම දම්සට කෝල් එකක් දෙන්න. හරි වරද්දන්න එපා. වෙලාවට සල්ලි නොදුන්නොත් නැව මිස් වෙනවා. නැව මිස් වෙනවා කියන්නේ අපි සේරම නන්නත්තාරයි. එහෙමකෝ. මේ බිස්නස් එකේදී ප්‍රමාද දෝෂ තහනම්. කලට වෙලාවට සල්ලි ඕනි. එහෙම නොවුනොත් හරි හරි මන් තුන්ට සල්ලි දෙන්න.
මගල් මාත්‍යා මේ බලන්න හොන්දටම පරණ වෙලා මා යන මේ වාහනේ ඩිඩිඩිඩිං මම හිතන් ඉන්නේ හිටා නිද්දම ගියර් තියෙන ඔටෝ ගියර් තියෙන ඔටෝ ගියර් තියෙන බයික් එකක් ගන්න අපි හම්බෙමු අයියේ මම හලෝ සචිත්‍ර ඉතින් කොහමද ඉන්නව අයියේ මම මේ කට්ටිය කෝපි වුණ වෙලාවක හොරෙන් ගත්තේ ඉතින් කොහමද වට බලව හිතරල්ලා වගේ රස්සාව අමාරු දන්නේ අනේ එහෙම නෑ අයියේ මට මේ ලොකු වැඩක් නෑ කරන්න මේක මාර පාළු වලව්වක්. ඉන්නේ බස් දෙනයි. මහා ජෝඩුවයි අර්නෝලිස් කියලා වයසක එක්කෙනෙකුයි. තව ඉන්නවා මේ අත්තුදවට මැගි කියලා එක්කෙනෙක්. තව උයන එක්කෙනෙකුත් ඉන්නවා. ගජබඩ පුතෙක් ඉන්නවා කිව්ව නේද? ඔව් අයියේ. එයා මොරටුවේ කැම්පස් එකේ ඉගෙන ගන්නවා. ඒනට වැඩි මේ පැත්තේ ඉන්නේ නැහැ. වකරි තොරතුරක් වාගෙන හම්බුණාද?